සහ මේ අපිට සරණාකාරයේ ස්ථානගත කිරීමක් එක්ක මේ උද්‍යානය කියන දේ අපි සකස් කරගත යුතුමයි. මේකට දැනුම අවබෝධය අවශ්‍ය වෙනවා. අපිට සිතැඟි පරිදි අපේ ඔළුවේ තියෙන දේ ඒ විදිහටම ආකාරයෙන්ම නිර්මාණය කරොත් සමහර වෙලාවට අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව දන්න මේ පිළිබඳව අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක මේ කාරණාවට අපි එකතු වුණොත් එහෙම අපිට සුන්දර උද්‍යානයක් සකස් කර ගැනීමේ හැකියාව තිබෙන වග උන්න මුලින්ම ඔබට මතක් කරමින් අපි සූදානම් අද දවසේදීත් ඉතාම ලස්සන අලංකාර උද්‍යානයක් පිළිබඳව ඔබත් සමගින් කතා බහ කරන්නට අපි ආරාධනා කරා ප්‍රවීණ උද්‍යාන අලංකාර ශිල්පී කැලුම් රන්දේව මහත්මයාට. අයිබෝන් සුබ දවසක්. හොඳයි, අපි ඉස්සෙල්ලම කියමු අද කොයි වගේ පැත්තකටද අපි ඇවිල්ලා ඉන්නේ, කොයි වගේ ප්‍රමාණයක උද්‍යානයක් පිළිබඳව කතා බහ කරන්නේ. ඔව්, දැන් ඇත්තට මේ ප්‍රදේශය ගත්තොත් මේ කොට්ටාව, ඒ කියන්නේ නගරයට ආසන්නව පිහිටලා තියෙන්නේ. හැබැයි නගරයට ආසන්න වුණාට දැන් මෙතෙන්ට ආවහම මේක නගරේම තැනක් කියලා හිතාගන්න බැහැ. එතකොට මෙතන ගත්තොත් ගාඩන් එක සාමාන්‍යයෙන් පර්චස් 20ක විතර ප්‍රමාණයක ඉඩමක තමයි මේ ගාඩන් එක පිහිටලා තියෙන්නේ. ඒ අමතරව දැන් අපි මේ ගාඩන් එකේදී ගොඩක් වෙලාවට අර මේන්ටේන් පහසු වෙන්න, ඒ කියන්නේ වටේ ඒත් අර ගස් එහෙම තියෙන, ඉතින් අර සර්පයෝ සත්තු වෙන්න තියෙන විදිහට ඒව අර පැහැදිලිව තියාගන්න විදිහ තමයි මේ උද්‍යානය නිර්මාණය කළේ. අපි අද දවසේදී කතා බහ කරන්නේ මේ තරමක් විශාල උද්‍යානයක්, ඉතාම කුඩා ප්‍රමාණයකුත් නෙමෙයි, ඉතාම විශාලත් නෙමෙයි, තරමක් විශාල ප්‍රමාණයේ උද්‍යානයක් පිළිබඳවයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. අපි උද්‍යානයක් ගත්තාම එහි ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා, ප්‍රභේද ගණනාවක් තියෙනවා කතා බහ කරන්නට. ඒ අතුරින් අපි අද දවසේදීත් මුලින්ම කතා බහ කරමු කියලා මට හිතෙනවා. මේ උද්‍යානයට ඉතාම කදිම උචිත සහ ආදරණීය තැනක් බවට පත් වෙන්නට හැකියාව ලැබී තිබෙන සාධකයක් බවට පත් වෙලා තිබෙන්නේ මේ තනකොළ. ඉතින් ඒ නිසා අපි මේ grass එක ගැන කතා බහ කරමු. ඔව්, අපි ඇත්තට මේ උද්‍යානය ගත්තොත් මේකේ භාවිතා කරලා තියෙන මැලේසියන් තනකොළ වර්ගය. මොකද මැලේසියන් එකෙත් වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ පිඩලි විදිහටත් තියෙනවා, කාපට් එක විදිහටත් තියෙනවා. මෙතෙන්දී අපි කාපට් එක භාවිතා කරන්න හේතුව තමයි අර ඉක්මන්ට ගාඩන් එක හදපු ගමන් පරණ ගාඩන් එකක තියෙන ලස්සන පෙනුම ගන්න තමයි අපි මෙතෙන්දී කාපට් එක භාවිතා කරලා තියෙන්නේ. ඉතින් කාපට් එක ගත්තොත් අපි කාපට් එක හදන ක්‍රමයත් මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙතෙන්ට කාපට් එක ගේද්දී මුලින්ම අපි කාපට් එක හදන්නේ පොළවේ, ඒ කියන්නේ පොළව හොඳට ලෙවල් කරලා, ඒ කියන්නේ ෆ්ලැට් තැනක අපි ඉටිකොළ එලනවා. ඒ කියන්නේ මොකද මූල පද්ධතිය පොළවට සම්බන්ධ වෙන එක වළක්ව ගන්න. ඊට පස්සේ ඉටිකොළ එලලා ඒකට මාධ්‍ය විදියට අපි ගන්නේ කොහොබත් විතරයි. කොහොබත් වලත් අර පිටිම කොහොබත් එක නෙමෙයි, පොඩ අර කෙඳි ගතිය තියෙන ඒ කොහොබත් ලේ එකක් දානවා. ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අඟලක විතර කොහොබත් ලේ එකක් දාලා ඊට පස්සේ මේ මැලේසියන් තනකොළ වර්ගයේ පොඩි, ඒ කියන්නේ පැල වර්ගගෙන ගලවලා දුරින් දුර, ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් දෙකෙන් දෙකට වගේ, ඒ වගේ දුරින් දුර හිටවනවා. ඒක හිටවලා සෙවන දැලක් අරගෙන, ඒ කියන්නේ කළු පාට සෙවන දැල අර මුළු කාපට් එක එලපු එක උඩ අපි වහනවා. වහලා තමයි අපි වතුර දාන්නේ. එතකොට අර කාපට් එක එහෙම එහෙම පැල යන්නේත් නැහැ, වතුර දැම්මත් හොදගෙන යන්නේත් නැහැ. ඉතින් ඒ විදිහට සාමාන්‍ය සතියක් විතර යනකොට හොඳට අර තනකොළේ මුල් අල්ලලා තියෙන. ඊට පස්සේ අපි සෙවන දැල අයින් කළා, නිසි ආකාරව පොහොර, ඒ කියන්නේ තන පිට්ටනි පොහොර ඒ වගේ දාලා අවශ්‍ය ප්‍රමාණයට දැන් සාමාන්‍ය ඊළඟ මාස දෙකක් විතර යන්න ඕනේ. එතකොට තමාර තනකොළේ හොඳට බැඳිලා නිකන් කාපට් එක රෝල් කරත් අර අන්න ඒකයි කාපට් එකක් වගේ එන්නේ. එතකොට අර මුල් පද්ධතිය උනත් නිකන් කෙඳි කෙඳි බැඳිලා හොඳට තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒක අපි සයිසස් වලට කපා ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 5යි 2 සයිස් වලට කොටස් කපලා ඒක රෝල් විදිහට එලා ගන්නවා. ඊට පස්සේ ඕන කෙනෙක්ට, ඒ කියන්නේ Tamanට තමන්ගේ ගාඩන් එකේ උනත් ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නේ උද්‍යාන සැකසුම් ශිල්පියෙක් නැතුව උනත් Tamanට ඒක කරගන්න පහසුවෙන් කරගන්න පුළුවන්. ඔය දැන් හැමෝටම ලොකු ප්‍රශ්නයක් තිබුණානේ, කොහොමද මේක කාපට් එක වගේ වෙන තැනකින් තවත් තැනකට අරගෙන යන්නේ කියලා. ඉතින් එතකොට දැන් සාමාන්‍ය පොළවේ අපි මේක සකස් කරොත් එහෙම අපිට ගලව ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොහොබත් මත තමයි මේ සියලුම නිර්මාණයන් මේ විදිහට රෝපණය කරන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නය තමයි දැන් අපි ගාඩන් එකක් ගැන කතා බහ කරනකොට ප්‍රධානම සාධකය තමයි අපි සඳහන් කළා වගේ තනකොළ. මෙහි ලංකාවේ කොටස් හතරක් ඉතාම ප්‍රසිද්ධයි. අපි ගත්තොත් එහෙම දැන් මැලේසියන් එකේ කාපට් එකයි පිඩලි දෙකක් තියෙනවා. කාපට් එක ටිකක් ගණන් වැඩි. ඊට පස්සේ ඕස්ට්‍රේලියන් එක තියෙනවා. ඒකෙත් කාපට් එකයි නෝමල් ග්‍රාස් එක දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ වෙනස්කම් පිළිබඳව පොඩ්ඩක් අපි කතා බහ කරමුකෝ මේ අපි දැනගන්නත් එක්ක. ඔව්, එතෙන්දී දැන් අපි ගත්තොත් ඒ දැන් මැලේසියන් එකේ කාපට් එකයි පිඩලි අතර මිලේ උනත් වෙනසක් තියෙනවා. නමුත් එතෙන්දී අර ඇඩ්වාන්ටේජ් එක තමයි කාපට් ගත්තාම ටක් ගාලා එලන්න පුළුවන්. ඊළඟට ඕන, ඒ කියන්නේ පුරුදු නැති කෙනෙක්ට උනත් ඒක මේ එලලා ගාඩන් එක හදාගන්න පුළුවන්. දැන් පිඩලි හැදුවොත් අපි ඒක පොළවේ තියලා වතුර දාලා අර තාපමූලකින් වගේ හරි රෝලකින් තලලා ඒක ලෙවල් කරගන්න ඕනේ. ඉතින් දැන් ඒ වැඩි සාමාන්‍යයෙන් 150ක විතර, ඒ කියන්නේ වෙනසක් තියෙනවා රේට් වල. ඒ වගේම මේ ඕස්ට්‍රේලියන් තනකොළ වර්ගය ගත්තත් කාපට් එකයි පිඩලි තියෙනවා. එතෙන්දිත් රේට් එක වැඩි. හැබැයි තව මෙහෙම දෙයක් තියෙනවා. නමුත්
පැත්තට කැමති. දැන් පස්වල හදන දෙයට තමයි වේය එන්නේ නැත්තේ. නමුත් මැලේසියෙන් එකේදී මැලේසියෙන් තනකොළට වේය හානිය අඩු හින්දා ඒක බලපාන්නේ නැහැ. අමාරු නැහැ. ඉතින් අර නමුත් අපි
දැන් මෙතන සර්පයි හිටියත් අර දැන් පොඩි ළමෙක් සෙල්ලම් කරත් අර ඒව පේන්නේ. නමුත් පෙබල්ස් වගේ භාවිතා කරාම ඒ පොළවේ ඒක ක්ලීන් එකට තියෙන. ඒ කියන්නේ සතෙක් සර්පෙක් හිටියත් හොඳට පේනවා. ඉතින් අර ඒ ගොඩාක් අහිරෙන්නේ නැති වෙන්න ඒක හින්දා තමයි මෙතෙන්දි පෙබල්ස් භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට අපි පෙබල්ස් භාවිතා කරද්දි පෙබල්ස් වල වර්ග තියෙනවා. ඒ කියන්නේ වයිට් පෙබල් ඒව ඇත්ත ඔය තිරිවාන වයිට් එක තියෙනවා, ඩොලමයිට් තියෙනවා, නැත්නම් රිවර් පෙබල් එක තියෙනවා. ඊට පස්සේ දැන් අපිට ওই මෙටල් නැත්නම් චිප් ගල් ඒ වගේ දෙයක් උනත් පෙබල්ස් විදිහට භාවිත කරන්න පුළුවන්. මේක ඒ කියන්නේ ඒ ගාඩන් එකේදී ඒ විදිහට arrangement කරන්න පුළුවන්. හැබැයි අපි පෙබල්ස් දාද්දී ඒ location වලට ගැලපෙන විදිහට තමයි දාන්න ඕනේ. දැන් මේ ගාඩන් එකේ ගත්තොත් මේ එළියේ වැස්සට තෙමෙන තැන් වලට අපි දාලා තියෙන්නේ රිවර් පෙබල්. රිවර් පෙබල් කියන්නේ ওই වැලිත් එක්ක එන ගංගා ගල් එක. ඒ කියන්නේ වැලි හැලුවාම ඉතුරු වෙන එක අර රයිසි වලින් එක එක සයිස් කරලා ඒ විදිහට තමයි මේකේ හදලා දෙන්නේ. ඉතින් ඒවෙන් තමයි අපි මල් පාත්ති වලට දාලා දෙන්නේ. ඊළඟට පිටිපස්සේ සයිඩ් එකට මෙතන මේ ගාඩන් එකේ ගත්තොත් භාවිතා කරලා තියෙන normal chip ගල්. chip ගල් දාලා ඊට උඩට white chips දාලා තිනවා ලස්සන වෙන්න. දැන් මේ ගාඩන් එකේ එහෙම තමයි arrangement එක අපි ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව දැන් pebbles වල තව වාසියක් තියෙනවා. දැන් මේ ගාඩන් එකේ ගත්තොත් අර ඔක්කොම දැන් අපි තනකොළ දැම්මොත් මේක ඒකාකාරී වෙනවා. දැන් නමුත් අර pebbles වලින් මේකේ දැන් මෙතන දීලා තියෙන්නේ straight shapes නෙමෙයි නිකන් curve කරලා එහෙම අරගෙන. ඉතින් අර ගාඩන් එකේ නිකන් කෙනෙක්ට බැලුවාම මේකේ අමුතු හැඩයක් වුණත් දකින්න පුළුවන් මේ pebbles වල. ඒ ගැන කතා කරමු.
ඔව් දැන් ගාඩන් එකක් හැදුවාම නඩත්තු අත්‍යවශ්‍ය. දැන් ගෙදරක වුණත් අපි අවුරුද්දක් ගානේ පේන්ට් කරනවා. ඒ කියන්නේ එතකොට තමාර ගෙදර නැවුම් ගතියේ විදිහ තියාගන්න ඕන. නමුත් ගාඩන් එකක් එහෙම නෙමෙයි, අනිවාර්යෙන් අපි දෛනිකව බලන්න ඕනේ මොනවා හරි ගාඩන් එකට, ඒ කියන්නේ පලිබෝධ හානි ඇවිල්ලා තියෙනවද, සාකවලට ලෙඩ ඇවිල්ලා තියෙනවද. එහෙම වුණොත් තමයි ගාඩන් එකක් ලස්සනට තියෙන්නේ. ඊට අමතරව අඩුම ගානේ, ඒ කියන්නේ මාසෙකට සැරයක්වත් අපි තනකොළ ට්‍රිම් කරලා, ඒ කියන්නේ දැන් එජස් කපලා, නැත්නම් අර මේක මහා නිකන් කැලයක් වගේ තත්ත්වයක් කියන්නේ. ඒ කියන්නේ ගාඩන් එක අපි සල්ලි වියදම් කරලා හැදුවා, ඒක නඩත්තුව අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ නඩත්තුව දැන් නැතුව අපි ගියොත් සමහරට ආයේ මාස 6ක් විතර යනකොට අලුතෙන් ගාඩන් එක හදන්න වෙනවා. ඉතින් ඒක සල්ලිත් අපරාධයක්. ඉතින් ගාඩන් එකේදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ වතුර දාන එක. ඒකට අපිට ඉරිගේෂන් සිස්ටම් එකක් භාවිත කරන්න පුළුවන්. දැන් අපිට අතින් දාන්නත් පුළුවන්. ඉතින් ඒ එක දෙයක්. ඊළඟට තනකොළ වලට පොහොර, මල් වලට පොහොර. ඉතින් ඒ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙදි ගොඩක් වෙලාවට තනකොළ වලට නම් නයිට්‍රජන් ගතිය වැඩි. ඒ කියන්නේ තන පිට්ටනි පොහොර නැත්නම් යූරියා වගේ දෙයක් උනත් භාවිත කරන්න පුළුවන්. මල් වලට, ඒ කියන්නේ චාගේ හැදෙන නයිට්‍රජන් ගතිය වැඩි පොහොරකුත්, ඊළඟට මල් පිපෙන්න, ඒ කියන්නේ පොටෑසියම් ගතිය වැඩි මේ පොහොරක් අපි භාවිත කරන්න ඕනේ. ඒකට වෙනිල් කැට, දම් කැට, ඒ වගේ වෙළඳ පොළ එක එක වෙළඳ නාම වලින් ගොඩාක් පොහොර වර්ග තියෙනවා. හොඳයි. ඉතින් අද දවසේදීත් අපිට හැකියාව ලැබුණා ඉතාම කදිම උචිත අපේ නිවසට සරණ ආකාරයේ උද්‍යානයක් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් යලි දවසක නැවත අලුත් තැනකින් හමු වෙන තුරු ඔබට අයිබෝන්, අපි යලි හමු වෙමු. චෝදනා තිබෙනවා නම් අපිට ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා විතරක් නෙවෙයි, ඔබ අපත් සමගින් සම්බන්ධ වෙන්නට කැමති නම්